කොළඹ ජාත්‍යන්තර පාවහන් ප්‍රදර්ශනය අගෝස්තු 18 සිට 31 දක්වා. මීටරයක් හදාගත්තේ ඇයි? මීටරයක් හදාගන්න හේතුව තිබ්බද? ඒ කියන්නේ IMF එක අපිට කියලා තිබ්බද? නෑ, මේ ටික කරන්න ඕන. මෙන්න ඕගොල්ලෝ කියලා තියෙන දේවල් මේ ටික අනිවාර්යෙන් වෙන්න ඕන කියලා. ඒ කියන්නේ දිනවක වානු සහිතව කියලා තිබ්බද මේක කරන්න ඕන කියලා? මම ඒකට මෙහෙම ආරම්භයක් ගන්නම් ශතර. අපි ඉතිහාසයේ ඉඳලා අද වෙනකම් බැලුවොත් අපි IMF වැඩසටහන් 16ක ඉඳලා තියෙනවා. අපි මේක පුන පුනා කිව්වා මේ 17 වෙනි වැඩසටහන්. අපි කවදාවත් දැනගෙන හිටියේ නෑ බහුතරයක් මහජනතාව කොච්චරක් වැඩසටහන් සාර්ථක වුණාද කොච්චරක් වැඩසටහන් අසාර්ථක වුණාද කියලා. අතුල් වෙනකොට අපි දන්නවා මොකද ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා. අපි ඇතුල් වෙනවා. නමුත් එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා මිනිස්සු දන්නේ නැහැ. අපි ඇත්තටම හොයලා බැලුවම අර 16න් 9ක් විතරයි අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒ කියන්නේ 16න් 9ක් සම්පූර්ණයෙන් අවසන් කරලා. අනිත් ඒවා එක්ක මග නැවතිලා එක්ක ක්‍රියාත්මක කරනවා කියපුව අපි එකඟ වෙච්ච එකඟතා සම්පූර්ණ කරලා නැහැ. යම් යම් හේතු මත ඒවල් මග නැවතිලා. ඒ කියන්නේ එකේ සිට 16 දක්වා ගත්තම එකේ ඉඳලා පළවෙනි 9 කළා අන්තිම කාලෙද මේවත් කරලා තියෙන්නේ නැත්තම්? එහෙම නෙමෙයි චතුර. එහෙන් මෙහෙන් ඒක වෙලා තියෙන්නේ. යම් යම් ඉන්ෆෝග්‍රැෆික්ස් ඇත්තටම දැම්ම මොකද උතන වැඩසටහනුත් වර්ග කීපයක් තියෙනවා. අපි ඒවට ස්ටෑන්ඩ් බයි අග්‍රීමන්ට්ස් තියෙනවා, එක්ස්ටෙන්ඩඩ් ෆන්ඩ් ෆැසිලිටි කියනවා, එක්ස්ටෙන්ඩඩ් ක්‍රෙඩිට් ෆැසිලිටි කියනවා. එතකොට ඔය එක එක ජාතිය වැඩසටහන් වල අපි ඉඳලා තියෙනවා චතුර. ඔය සමස්ත හැම ජාතියෙම වැඩසටහන් 16ක ඉඳලා 9යි අපි සම්පූර්ණ කළා තියෙන්නේ. ඉතුරු කොටස සම්පූර්ණ කළා නැහැ. අපිට ඇයි මේ අවස්ථාවේ IMF එකට යන්න උනේ කියන එක හැමෝටම පැහැදිලි. අපිට වෙන විකල්පයක් තිබුණේ නැහැ චතුර. අර නැතිවෙච්ච වෙළඳපොළ විශ්වාසය ගොඩනගා ගන්න. කිසිම රටක් අපිට ද්විපාර්ශ්වයේ ණයක් දෙන්න ලෑස්ති වුණේ නැහැ. කිසිම කෙනෙක් අපිට උදව් කරන්න ලෑස්ති වුණේ නැහැ. ඒ තත්ත්වය ඇතුළත අපිට IMF එකට යන්න උනා. IMF එක එකතු වෙලා යම් ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න සිද්ධ වුණා. රජය අපි හැමතිස්සෙම කියනවා අපිට මාධ්‍ය ගොඩාක් උදව් කරා මේ concept එක එළියට ගේන්න. අපි යම් දෙයක් වරදිනකොට කියනවා මේක අපි නෙමෙයි අපි කියලා අදහස් කරන්නේ රජය. රජය කියනවා මේක අපි නෙමෙයි මේ තීරණය ගත්තේ. මේ තීරණය ගත්තේ මේ IMF එකේ අල කියපු නිසායි අපි මේක කරන්නේ. ඒක සම්පූර්ණ වැරදි මතයක් චතුර. ඇත්තටම රජය තමයි අර ප්ලෑන් එකක් හදලා අපි කියනවා ලෙටර් ඔෆ් ඉන්ටෙන්ට් එහෙම නැත්නම් අභිප්‍රාය ලියුමත් අරගෙන IMF එකට යන්නේ. මේක තමයි අපිට අපේ ආර්ථිකය හදන්න තියෙන ප්ලෑන් එක. ඒ ප්ලෑන් එක අරගෙන ගියාම චතුර අපි පර්ෆෙක්ට් ප්ලෑන් එකක් අරගෙන යන්නේ නැහනේ. ඒ ප්ලෑන් එක IMF එක දිහා බලලා ඒක වෙනස් කරනවා. අවශ්‍ය වෙනස් කිරීම වලට ලක් වෙලා අවසාන ප්ලෑන් එක තමයි මේ අවුරුද්දේ මාර්තු 20 වෙනිදා අනුමත වුණේ. ඒක තමයි ඊට පස්සේ අපි ක්‍රියාත්මක කරන්න ගත්තේ.